බෙලිහුලොයේ ප්‍රාදේශීය රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා එම අදහස් පළ කළා. නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිසංවිධාන කිරීමේ ව්‍යාපෘති යටතේ ලෝක බැංකු ප්‍රතිපාදන මත රුපියල් මිලියන 40ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පැවරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සංවර්ධනය. රටේ සංවර්ධනය කියන්නේ ජනතාවගේ සංවර්ධනය. අනුර කුමාර දිසානායකත් කිව්වා වැල් පාලමේ භාගයක් ගිහිල්ලා කියලා. එතකොට මේ වැල් පාලමේ ගමන පටන් ගත්තේ කවුද? රනිල් වික්‍රමසිංහ. එහෙමනම් ඉතාමත්ම සුදුසු නැද්ද අනිත් භාගයත් එතුමටම බාර දෙන එක ගරු ස්වාමීන් වහන්සේ? අපි අලුතෙන් හිතන්න අවශ්‍යයි මේ රටේ කෝටි 2ක ජනතාව අලුත් මගකට ගෙනියන්න පුළුවන් නායකයෙක් අපිට අවශ්‍යයි.